සුබ සන්ධ්‍යාවක් ස්වදන රෝපණී සව සහ ඇතිය ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම අරුණ ජයකොළි මම ගයාල අප්‍රවණි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනාවේ ව්‍යාප්තිය ගැන බුද්ධිආංශ දැඩි විමසිල්ලෙන් මිය කිය හතරවෙනියත් ලෝක නීති අනුවම කොටිකාවත්තේදී ආදාහනය කෙරේ ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මකයි අන නොතකෝ වාහනයකටත් පොලිසියෙන් පෙඩි තුනකට තුවාලයි කොරෝනාව හමුවේ රජයේ ක්‍රියාමාර්ග සෞඛ්‍ය උපදෙස්වලට අනුවමයි අගමැතිගෙන් හකින්ට පිළිතුරු කොරෝනාවට මුහුණ දෙන්න ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 128ක් චීනෙන් ඇරඹුණු කොරෝනාව රටවල් 204ක් බිලි කනිමින් ලක්ෂ 10ක් රෝගීන් කර 54000කට මරු කැඳවයි දේශීය පුවත් කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ මේ වන විටත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා අද වන විට කොරෝනා රෝගීන් 151 දෙනෙකු මෙරටින් සොයාගෙන උනා 21 දෙනෙකු සුවය ලබා තිබෙනවා नव कोरोना वायरस हेवत कोविड-19 मास तुनक वगे पुंची कालयक ऐतुले मुलु लोकेम व्यसनयकट ऐददमीमट मे वायरसयट हैकियाव लबुना मेक लोक वसंगतयक बवट मेवन विट पत्वला तिबेनवा अपे रट गन कथा करद्दी अपे रटेन वार्ता वुनु सिउवेनि मरणय ईये दवसेदी वार्ता वुना ए वयस अवुरुदु 58क वन रत्नलान प्रदेशये पदिंचि करुवेक सौख्यांश पहेदिलियोम प्रकाश करनवा अपे रटेन वार्ता वु තුන්වන සහ හතරවන මරණවලට පැහැදිලිවම හේතු බවට පත් වී තිබෙන්නේ මේ රෝග ලක්ෂණ වසන් කිරීම බව. තමන්ගේ වගකීම තවමත් හරියට තේරුම් නොගෙන සිටින අපේ රටේ ඇතමුන් මේ රෝග ලක්ෂණ සංගවාගෙන සිටීම නිසා අපේ මුළු රටම අනතුරකට පත් වී තිබෙන බව මේ අවස්ථාවේ සිහිපත් කිරීමට කැමැති. ඒ වගේම ඉතාමත්ම වගකීම් විරහිත ලෙස නිලැවැලි ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමිකරුවන් 3 දෙනෙක් තමන්ගේ හෝටල්වල සංචාරකයන් රඳවාගෙන සිටි තිබෙනවා. ඔවුන් නිරෝධායනයට ලක් නොවූ සංචාරකයන් බව තහවුරු වුණා. ඒ වගේම ඔවුන්ගේ තොරතුරු මේ සංචාරක හෝටල් හිමිකරුවන් වසන් කර ඇති බව පොලිසිය සොයාගත්තා. ඒ අනුව මෙම තිදෙනාම අත්අඩංගුවට ගැනීමටත් පොලිසිය කටයුතු කළා. कोरोना आसादने वीमें ये दिने दी मियगे पुद्गलयागे अवसान कटयुतु अद दहवल कोटिकावत्त पुदुसुसान भूमे दिसुदु केरुना ए जात्यांतर निरोधायन नीतिरीति वल्टानुवाई අද දින මේ දක්වා කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ නැහැ. දැන් ඊයේ 5 දිනක් කොවිඩ් 19 වශයෙන් සටහන් වෙන්නේ 225කට අධික පරීක්ෂණ සංඛ්‍යාවක් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මාසයේ සිට මේ වනතෙක් මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව වර්ධනය වී තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කර ගැනීම දැඩි අවශ්‍යතාවක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව එක්රැස්වීම වැළැක්වීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටද සිදුව තිබෙනවා. මහනුවර අකුරණ සහ බණ්ඩාරගම අටලුගම යන ප්‍රදේශ තවදුරටත් හුදකලා කරමින් නිරෝධායනයට ලක් කරනවා. අකුරණ ප්‍රදේශයෙන් ආසාදිතයන් 4 දිනක හමු වුණා. සෞඛ්‍ය අංශ ප්‍රදේශයේ ජනතාවගේ නිවෙස් වෙතම ගොස් ඔවුන්ගේ සෞඛ්‍ය පරීක්ෂා වන්සිදු කරනවා. හුදකලා කර ඇති අටුලගම ප්‍රදේශයෙන් සැකසයිද තවත් පුද්ගලයන් 5 දෙනෙකු නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. එම ප්‍රදේශයේ රෝගීන් ඇසුරු කළ බව කියන පුද්ගලයන් 20 දෙනෙකු අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ආරම්භ කළ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කෙරුණා. පැය 24ක් තුල සැකසයිද පුද්ගලයන් 5 දෙනෙකු මෙම ප්‍රදේශයෙන් සොයාගත්තා. වෛරසය ව්‍යාප්ත වීමේ මූලාශ්‍ර සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. प्रथम श्रीलांकिक कोविड रोगिया हमु दिने सिट विविध स्थानवलिन रोगीन मतुना चिन्म मत्तेगोड मारविल नुगेगोड बेरुवल देहिवल कोलंब अट कुलियापिटिय वेन्नप्पुव जायल रत्मलान अकुरन नात्तांडिय कोलंब हतर अटलुगम बंडारगम पुत्तलम
වැල්ලම්පිටිය නැවතත් බේරුවල සහ යාපනය ප්‍රදේශවලින් ඒ 147 දෙනාම මා විසින් මේ සඳහන් කරපු ප්‍රදේශවලින් හමු වූ රෝගීන්ට ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් තියෙන පුද්ගලින් එකවර රෝගීන් විශාල සංඛ්‍යාවක් පුත්තලමෙන් හමුණා එයත් ප්‍රථමයෙන්ම පුත්තලමෙන් හමු වූ ඉන්දුනීසියාවේ සංචාරයක යෙදුණු පුද්ගලයාට ඍජුව සම්බන්ධය තිබුණු ඒ වගේම නිරෝධායන ක්‍රියාවලියට ලක් කරමින් එම පරීක්ෂාවන්ට ලක් කරපු පුද්ගලින් ඒ නිසා මෙම රෝගය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතර ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන්නේ නැති බවයි සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ කොවිඩ් රෝගය වැළඳීම ඔබේ අයහපත් චරිතය නිසා සිදුවක් නොවේ ඒ නිසා කරුණාකර සත්‍ය ප්‍රකාශ කරන්න එහෙම කළොත් අපිට මේ වසංගතය ජය ගැනීමට හැකියාවක් ලැබෙනවා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා එම රටවල සිටින දූත මණ්ඩල මගින් ගන්නා පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ස්වාබැලි මැක්ස් දුකලා ඉදිරියේදී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට සූදානම්ින් යුතුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා පසුගිය දින දෙක තුන ලෝ පුරා නගර 67ක පිහිටි දූත මණ්ඩලවල ප්‍රධානීන් සමග විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාව අමතන්න වෙබ් අඩවිය අමතා ශ්‍රී ලාංකිකයන් 45770 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 128.6ක මූල්‍යාධාරයක් ලබා දීමට පියවර ගත්තා ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුණා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂිකා ඉදා අප්සරා මිනවිය මෙම ගිවිසුමට අත්සන් තැබුවා කොරෝනා ව්‍යාප්තිය පාලනයට 80%ක ප්‍රශස්ත සංචරණ සීමාවක් සාතික කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අටවැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම ආහාර නිෂ්පාදනය කරන පිරිස හඳුනා ගැනීම මෙන්ම නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහණය ආදී කරුණු මීට ඇතුළත් නිරෝධායනය අවසන් කළ බොහෝ පිරිසක් මෙවන විට නිවෙස් පලා පිටත්ව ගොස් තිබෙනවා. අද දිනේද නිරෝධායන මධ්‍යස්ථාන කීපයකින්ම එම කටයුතු අවසන් කළ පිරිස් පිටව ගියා. අපිට බෞද්ධයන් වශයෙන් කියන්න තියෙන්නේ මේ කරපු පින ඇති නිවන් දකින්නට. ශ්‍රී ලාංකිකත්වයේ නාමින් ඇවිත් මේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව මේ දරණ උත්සාහයට යම් සහයෝගයක් ලැබලා දීලා මේ මාතෘභූමියෙන් කොරෝනා වෛරසය තුරන් කරන්නට ඔබගේ සහයෝගය දක්වන්න කියලා ඉතාමත්ම කාරුණිකව අපි ඔබ සමගින් ඉල්ලා සිටිනවා. අදවන විට ත්‍රිවිධ හමුදාව යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල 2598 දෙනෙකු මේ දක්වා නිරෝධායන නිම වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු මිය ගිය අතර ඔහු ඉතාමත් ළඟින් ඇසුරු කරපු 314 දෙනෙකු පූනානි නිරෝධායන කඳුරුව වෙත රැගෙන යනු ලැබුවා කළුබෝවිල ශික්ෂණ රෝහලේ COVID-19 ආසාදිත පුද්ගලයෙක්ට ප්‍රතිකාර කිරීමේ හේතුවෙන් වෛද්‍යවරුන් සහ සහායකයන් සහ මිගමුව රෝහලේ වෛද්‍යවරුන් සහ එම සහායකයන් 49 දෙනෙකුගේ කණ්ඩායම කොච්චකඩේ ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනකට ලක්ව තිබෙනවා නිරෝධායනය අවසන් කර නිවෙස් බලා යමින් සිටි පිරිසකට පුත්තලමේදී යුද හමුදාව දිවා ආහාරය ලබා දෙමින් සංග්‍රහයක්ද සිදු කළා. බේරුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පන්නිල මරක්කලාවත්ත අක්කරගොඩ චීනකොටුව කරඳගොඩ යන ප්‍රදේශවල පුද්ගලයන් 219 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමත් සමග යුද හමුදාව සහ පොලිසිය එම ප්‍රදේශයේ ආරක්ෂා වෙනුවෙන් යොදවා තිබෙනවා. प्रदेश जनता अवश्य जलय सह वेली आहार सपयुरे विदेश संचारक प्रदेश हेटन सह त्रिकोणामल प्रदेश संचारक निकेतन निरोधायन कटयुत मेवन विट सार्थकव अवसान करतीबेनवा
දැන් අපි යන්නේ ලෝකයේ දිහාවට ලෝකය ගැන හොයා බලනකොට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පවසනවා මේ වන විට ලෝ පුරා ආසාදිතයන් සංඛ්‍යාව නිල වශයෙන් දසලක්ෂ 15000 ඉක්මවා ඇති බව ඒ වගේම ඔවුන් අනුතුරු අඟවනවා මේ සංඛ්‍යාව ඉතාමත් ශීඝ්‍ර ලෙස ඉහළ යා හැකියුමක් පවතින බවත් ඒ වගේම ලෝක බැංකුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් මේ කොවිඩ් 19 ඕදුරට මුහුණ දීමට अमेरिका डॉलर बिलियन 1.9 हदिसी अरमुदलाक मेवनकोट वेनकर तिबेनवा में अतरे चीने मरण संख्याव तुंदहस तुंसीय इक्मवा गियात मेवन विट अलुतिन हमुवन आसादित्यांगे संख्याव इतामत स्वीकृलेस अडुमिन तिबेनाकार्याक दकीनेट हैक्याव तिबेनवा චීනෙන් ආරම්භ වී ලෝපුරා පැතිර ගිය නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 204ක පැතිර ගොස් තිබෙනවා. අද පස්වරු 6 වන විට ලෝපුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,34,000 ඉක්මවා තිබුණා. මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 54,458 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 245,380ක් अमेरिका एक्सत जनपदेन वार्ता वनवा एही मुलु मरण संख्याव 6095 अमेरिका जनाधिपति डोनाल्ड ट्रंप महतागे देवन कोविड 19 परीक्षण वार्ताव अनुव आसादन तत्वयक नोमति बव दवल मंदिर माध्यलेखम स्टेफनी ग्रीशा महता अद प्रकाश कला कोविड 19 व्यसने संधा मेवन बीट अमेरिका वट अवश्य वैद्य उपकरण सेसु उपकरण गेन्वी मट इता खडिनाम करन लेस अद पुद्गली कांश देनुवात कला इवागी मतमाई वहाम क्रियात्मक वन परिदी कोरोना पालने किरीमट मुक आवरन पहलंदीम अनिवार करमीन विशेष निवेदनयाक अद दवसेदी निकुत कला अमेरिका वे प्रांत 45 आंडुकार वरुण मेवन बीट जनता वट तरये निवेस तुलम रंदी सिटी नलेसाई नियोग करती बेन्ने मेवन बीट मिलियन गणनक पेरिसकट रैकिया अहिमी वीम विशाल लेस बालपाती बेनवा केसे बतात ए संदहा पुद्गले कुट डॉलर 1200 मुदला साथी देकाक एतुलत ओंगे पुद्गलीक गिनुमट रिजो तैनपत क्रीमट खटेतु कर एती बाव दवल मंदिरेदी भांडागार लेखम स्टीव मुंचिन महता अद प्रकाश कला වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාව වන 13,915ක් ඉතාලියෙන් වාර්තා වනවා. මේ මොහොත වන විට ඉතාලියේ යම් කිසි ප්‍රමාණයක් පාලනය කර තිබෙනවා. මොකද උතුරු ඉතාලියේ පවත්නා මේ වසංගත තත්ත්වය දකුණු ඉතාලියට පැතිරෙන්නට නොදී ඔවුන් මේ මොහොත වන විට පුළුල් සෞඛ්‍ය ව්‍යාපාරයක් මේ මොහොත වන විට ඉතාලිය තුල ක්‍රියාත්මක කරමින් පවතිනවා. නව කොරෝනා වෛරසය මැඩලීම් සඳහා ඉදිරිපත් කර ඇති රෙගුලාසි බරපතල මට්ටමින් උල්ලංඝනය කරන පුද්ගලයන්ට වසර 7ක සිරඳනුවම් ලබා දිය හැකි පරිදි ගෙන ආ නව නීතිවලට රුසියා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. එමෙන්ම රුසියාව මේවන විටත් ප්‍රකාශයට පත් කර ඇති වැඩ නොකරන සතියක කාල සීමාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ලෝපුරා ලක්ෂ ගණනකට ආසාදනය වූ නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින්ම ඇතුළු වන්නට ඇත්තේ සතුන් මාර්ගයෙන් බවට ඇතමුන් මත පළ කළා. ඒත් සමගම චීනයේ ඇතම් ආහාර පුරුදු සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා. එවන් පසුබිමක චීනයේ ෂෙන්සෙන් නගරයේ සුනක සහ බලල් මාංශ පරිභෝජනය තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව එවැනි මාංශ පරිභෝජනය තහනම් කළ චීනයේ පළමු නගරය බවට ෂෙන්සෙන් නගරය පත් වුණා. චීනෙන් මරණ 3322ක් වාර්තා වුවද තවදුරටත් එරටින් නව කොරෝනා ආසාදිතයන් හමුවීම අවම තත්ත්වයක පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබෙනවා. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2567 ඉක්මවා ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 72ක්. මේ අතර රජයේ අනනොතකමින් නවදිල්ලේ නුවර ඉස්ලාමීය ආගමික උත්සවයකට සහභාගී වූ පිරිස් සොයා එරට රජය දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කළා. එහිදී 300කට අධික පිරිසක් වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම සිද්ධියත් සමග ඉන්දියාවේ ඉස්ලාම් භක්තිකයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මේ අතර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එරට කැබිනට් මණ්ඩලය අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ විවිධ වීසා බලපත්‍ර යටතේ එරට රැඳී සිටින විදේශිකයන් නැවත තම මවුරට වෙත යෑම විකල්පය බවයි. මේ කොවිඩ් 19 කියන සතුරා අපිට ආයුධ වලින් පරාජයට පත් කිරීමට කිසිදු ආකාරයක හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි බුද්ධිය පාවිච්චි කළොත් අපිට පුළුවන් මේ සතුරා පරාජයට පත් කරන්න. වටක් ලෙස මේ අපි අපේ වගකීම ඉෂ්ට කළ යුතු කාලයයි.
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ධාවනය කළ මෝටර රථයකට එගොඩ උයන මෝදර අලුත්පාලම අසලදී පොලිසිය කළ වෙඩිතැබීමකින් පුත්කලින් තුන්දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් අතරින් දෙදෙනෙකු අපරාධ රැසකට සම්බන්ධ වූවන් බවයි පසුව හෙළි වුණේ. පවත්නා තත්වයේ හමුවේ ඇඳිරි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය කර ඇති මෙම මෝටර රථයට එගඩු වෙන පරණපාර මාර්ග බාධකයේදී රථේ නැවැත්වීමට සංඥා කර තිබෙනවා. එහෙත් මෙම රථය වේගයෙන් ඉදිරියට ධාවනය කෙරුණා. මෝදර අලුත්පාලම අසල මාර්ග බාධකයේ රාජකාරිවල නිරතව සිටි නිලධාරීන්ද රථය නැවැත්වීමට සංඥා කළද එම නියෝග නොසලකා හරිමින් ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම වාහනේ නතර කරන ලෙසට අලුත්පාලමට අනෙක් පසින් නැති පානදුර දකුණු පොලිස් ස්ථානයේ මාර්ග බාධකයේ නිලධාරීන්ද රථයේ නැවැත්වීමට සංඥා කර තිබෙනවා. කෙසේ වුවද වෙඩිතැබීමෙන් පසු මෝටර රථය පානදුර රෝහලාසල නවතා තිබියදී අත්අඩංගුවට ගැනුණා. මෝටර රථයේ ගමන් කළ හතර දෙනෙකුගෙන් තුන් දෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි එක් අයෙකු ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත්තේ. පසු කළ විමර්ශනවලදී හෙළි වූයේ මෙම එක් තුවාලකරුවෙකු 2018 වසරේදී හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයෙකු බවයි. එමෙන්ම තවත් තුවාලකරුවෙකු බන්ධනාගාරයෙන් පැන ආ අපරාධ කිහිපයකට සම්බන්ධ වූවෙකු බව හෙළි වුණා. අද පෙරවරු 6 සිට දහවල් 12 දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලින් 289 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 70ක්. මේ අනුව පසුගිය 20වනදා සිට අද පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවටගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව 11019ක් බවයි පොලිස් මුලස්ථානයේ නිවේදනය කරන්නේ. අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 2727ක් වෙනවා. ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සෑම ප්‍රදේශයකින්ම පාහේ ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අතුරින් දිස්ත්‍රික්ක රැසකම බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නැති බව අප වාර්තාකරුවන් පවසනවා. ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් අද අලුයම විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මාර්ග බාධක යොදවා මෙහිදී පරීක්ෂා කිරීම සිදු වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. ඇඳිරි නීති කාලයේ නීති විරෝධීව නිෂ්පාදනය කළ මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් කාතන්ගුඩි ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. මාවිලංගු තුරේ කලපුවේ ඔරුවක ආධාරයෙන් මෙම මත්පැන් රැගෙන යමින් සිටියදී පොලිසිය බහරයට ගැනුණා. වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රජය සෑම විටම ක්‍රියා කරන්නේ සෞඛ්‍ය අංශ උපදේශවලට අනුව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොරෝනා ආසාදනය වීමෙන් සිදුවන මරණවල අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳව සර්ව පාක්ෂික නායකයන්ගේ හා නියෝජිතයන්ගේ හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම හමුවේදී තවත් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. මේ අවස්ථාවේදී මම හිතන්නේ ෆෞසියාමන්තුමා මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මෙතෙන්දිම කතා කරා නම් අපිට ලේසි. මොන් නෑනසන් මේ නිලධාරීන් ඉන්නවනේ ඉතින් අපි මෙතෙන්දි කතා කරන්නේ. නෑ මේක අඟන්න දෙයක් නෑනේ අපිට. මම බැලුවේ නිකන් අවශ්‍ය නැති තර්ක විතර්ක හවස මේ දැන් හුත්ත දේහ ආදානය කිරීමේදී ඇතුළත තියෙන ප්‍රශ්න පිළිබඳව කලින් ගයිඩ්ලයින්ස් වගේ ඉෂ්‍යු කරලා තිබුණා DG Health Services. ඒ ගයිඩ්ලයින්ස් අනුකූලව ක්‍රිමේෂන් ඇන් බෙරියල් දෙකම කළ හැකි කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුකූලව සකස් කරලා තිබුණා. අවාසනාවන්ත ලෙස මරණයක් ඇති වුණාම අපේ මූලික පරමාර්ථය තමයි එම මෘතදේහයේ ඉතාම ඉක්මරින් ඒ අවසන් කටයුතු කිරීම. ඔය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඒ නිර්දේශවල හැම එකෙම සඳහන් වෙනවා බොඩි එක අතපත ගාන්න බෑ, දෙන්නටයි බලන්න පුළුවන් ආදී වශයෙන් තියෙනවා. එතකොට දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ බරියල් යටතේ මේක 100% මෙහෙම කළ යුතුයි කියන එක නෙවෙයි, මේකට යම් ප්‍රතිපාදනයක් තියෙනවා යම් කිසි රටක මේ තියෙන තත්ත්වයන් අනුව කටයුතු කරන්න. අපි බලාපොරොත්තු නොවුණත් යම් කිසි විදියකින් මරණ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම මේවයි තියෙන සංකීර්ණත්වය තව දුරටත් වැඩි වෙනවා. සිංහල ප්‍රජාව වෙන්න පුළුවන්, මුස්ලිම් ප්‍රජාව වෙන්න පුළුවන්. එසේ කටයුතු කිරීමේදී අපේ අරමුණ වෙන්නේ රෝගියා මොන රෝහලේද මිය යන්නේ, ඒ රෝහලට අසලම තියෙන ආදානහගාරය තුල ඒක ඒ අවසාන කටයුතු කිරීම. අපේ රවුෆකේ මිටු අමාත්‍යවරයා කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙනවා කියලා. මේ මලමිනියේ බෝ වෙන බවට තියෙන මතේ මිත්‍යාවක් කියලා. එහෙම නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ ගිය මලමිනී වලින් බෝ වෙන බවට මෙතෙක් කිසිම සාක්ෂියක් ලැබී නැත කියලා. ආරක්ෂා වීමට කළ හැකි ඉහළම දේ කිරීම තමයි ජනතාවගේ ආරක්ෂාව පැත්තෙම ඉතන ආණ්ඩුවක් කළ යුත්තේ.
Muslims as a Sri Lankans all together, irrespective of whatever religion or creed, we should get together and fight this. මෙතන තියෙන ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ජන සමාජයේ මේ වසංගතය දිහා රියැක් කරන විදිය, ඒකට ප්‍රතිචාර දක්වන විදිය, ඒ ඒ අය දැන් ඉන්න බය මේ සියල්ල සලකා බැලලා මේ වගේ තීරණ ගන්න ඕනේ. මේ ජාතික දේශනයක් ලෝකික දේශනයක් නිසා බුද්ධාගමේ අය වෙනත් ආගම් වල ආයේ ආගමක කටයුතු සහ ආගමික දේවල් එක්ක මේක කරන්න අමාරු කියන මුදුනේ ජාතික වශයෙන් හැමෝ ජනතාවට බලපාන ප්‍රශ්නයක් නිසා सौख्यारक्षितवहासुकम सहित विश्राम वेटुप लबागनीमट अवस्ताव हिमिकर दीम पिलिबाद विश्रामिकन प्रसादे पलकरनवा ඇත්තටම ගෙදර වලට ගෙනල්ලා අපේ මේ විශ්‍රාමයට උපදිනේක ඉතාමත් හොඳ ක්‍රමයක් යන්න බැරි අය ඉන්නවා මේ සඳහා මේ රටේ තියෙන තත්ත්වය අනුව අපේ විශ්‍රාම වැඩපොළ දැන් ගෙදරටම ගෙනත් දුන්නා ඒ වගේම රටේ ජනාධිපතිතුමාටත් තැපැල් දෙපාර්තමේන්තුවට ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුතියි කිසේ වුද ස්ථාන කිහිපයක පමණක් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට දිගු පොලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පවසනවා මාතලේ නගරයේද මෙම තත්ත්වය දැකගත හැකි වුණා යුද හමුදාව සහ පොලිසිය එම විශ්‍රාමිකයන්ට අවශ්‍ය ගමනාගමන ඇතුළු අනෙකුත් පහසුකම් සලසා තිබුණා සමෘද්ධි ලාභින්ට හිමි සමෘද්ධි දීමනාව දෙවසටම රැගෙන විත් ලබා දීමද මේ වන විට සිදු වෙනවා එය තමන්ට මහත් පහසුවක් බවයි සමෘද්ධි ලාභින් කියා සිටින්නේ මෙතර සමෘද්ධි දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියද අදහස් පළ කළා සමෘද්ධි ව්‍යාපාරය සමග සම්බන්ධ වෙලා සිටින පවුල් ලක්ෂ 20ටම පොලී රහිතව රුපියල් 10000ක ණයක් ලබා දීමට අධිකරු ජනාධිපතිතුමා විසින් පියවර ගන් ලැබුවා එහි පළවන පියවර විදිහට රුපියල් 5000ක මුදලක් මේ පවුල් ලක්ෂ 20ට මේ දිනවල ලබා දෙමින් පවතිනවා ඔබ සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වී සිටින පවුලක් නම් ඔබට තව දුරටත් මේ සමෘද්ධි අධිකාරිය මගින් ඔබට ලබා දෙන ණය ලැබී නොමැති නම් කලබල වෙන්නට එපා ලබන අඟහරුවාදා වීමට පෙර ඔබේ නිවසටම සමෘද්ධි නිලධාරී මහත්මා හෝ මහත්මිය ප්‍රජාමූල සංවිධානයේ සභාපති සහ භාණ්ඩාගාරිකත් සමග පැමිණ ලබා දෙනවා ඇති. එය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ වන විට. එම පවුල් ලක්ෂ 20න් පවුල් 15 ලක්ෂ 24,280කට පොලී රහිත ණය වාරිකය ලබාගෙන තිබෙනවා. ඒ සඳහා සමෘද්ධි බැංකුවලින් නිදහස් කරලා තියෙන මුදල් ප්‍රමාණය මිලියන 7621ක්. හස්ත කර්මාන්ත ශිල්පීන්ටද රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය ක්‍රියා කරනවා. ඒ සඳහා ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචිය පූර්ණ කාලීනව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත සමෘද්ධිය නොලබන සියලු ශිල්පීන් ග්‍රාම නිලධාරී වෙත සියලු තොරතුරු ලබා දෙන ලෙසයි ජාතික ශිල්ප සභාව දැනුම් දෙන්නේ. දෙවන්ත වගා සංග්‍රාමයක් තුලින් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණය කළ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඒ අවස්ථාවේදී සඳහන් කළා මේ රට තුල නිපදවිය හැකි විශේෂයෙන් කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු අනිකුත් අවශ්‍ය නොවන භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම සීමා කරනවා. මොකද එය රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් උදාහරණ වශයෙන් ගම්බිරිස් උදු කහ නමුත් කිසිවිටක ආහාර පාන මේ රටේ කර්මාන්ත ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වැනි දේවල් පොහොර ඛනිජ තෙල් මේ කිසිවක් ගැනීම තහනම් කරලා නැහැ. එනිසා ගරු රමේෂ් පතිරණ ඇමෙත්තුමා සඳහන් කළේ මේ දේශීය කෘෂිකාර්මික විප්ලවය ආරම්භ කරන අවස්ථාවේදී මේ රටේ නිපදවිය හැකි භාණ්ඩ වෙන රටකින් ආනයනය කිරීම තහනම් කිරීම හා සීමා කිරීමක් කරන බව අත්‍යවශ්‍ය නොවන විදේශ විනිමය අපතේ යාමක් ලෙස සිද්ධ වෙන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරන බවත් තමයි එතුමා සඳහන් කළේ. හොඳ අදහසින් තමයි මේ ප්‍රකාශ කළේ. නමුත් එය වෙළඳපොළ විසින් තේරුම්ගෙන තියෙන ආකාරය සාධාරණ නැහැ. එනිසා අනවශ්‍ය කලබලය බීතියක් ඇති කරගත යුතු වෙන්නේ ලංකාව ආනයනයේ තානංකල රටක් නෙවෙයි.
පාර්ලිමේන්තුව රැස් කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් රට තුල උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිතුමාට කිසිදු නෛතික ගැටලුවක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අපි දන්නවා සෞඛ්‍ය අංශයේ විතා විශාල කැපවීමක් කළා. ඊටමත් මහන්සියෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා රෝගීන් සුව කරන්න කැප වෙනවා. ඒ වගේ කාල සීමාවක් තුල මම හිතන්නේ පාර්ලිමේන්තුව කැඳවීම තුල කිසිම පළක් වෙන්නේ නැහැ. ඒක පැත්තකින් සුවඳන මන්ත්‍රීතුමා මතු කරන කාරණේ තමයි මේ තත්ත්වෙට මුහුණ දෙන්න රටේ බොහෝ රටවල් පාර්ලිමේන්තු කැඳවලා ඒ නීති අනපනත් සම්මත කරගෙන තියෙනවා කියලා. අපි දකින කාරණේ තමයි යුරෝපයේ සමහර රටවල් පාර්ලිමේන්තුව කැඳෙව්වත් ඒගත්තු නීතිමය ක්‍රියාමාර්ගවලින් ඒ අදාළ ප්‍රශ්නෙට විසඳුමක් හම්බෙලා නැහැ. ඒක පැත්තකින් ඒ රටවල් ෆේල් රටවල්. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ එක පැත්තකින් කොරන්ටයින් ඇක්ට් එක තියෙන. අනිත් පැත්තෙන් 2005 පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආපදා කළමනාකරණ පනත තියෙනවා. ආපදා කළමනාකරණ පනතේ 25 වන වගන්තියේ පැහැදිලිව වසංගතය කියන කාරණේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ආණ්ඩුවක් විදියට ක්‍රියාත්මක වෙන්න අතිගෞරව ජනාධිපතිතුමාට හෝ අවකමැතිතුම ඇතුළු කැබිනට් මණ්ඩලයට කිසිසේත් නීත්‍යානුකූල බාධාවක් නැහැ. අනවශ්‍ය විදියට පාර්ලිමේන්තුව කැඳවලා මහජන මුදල් වියදම් කරලා නැවත වතාවක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටික 225ක් කැඳවලා කාර්ය මණ්ඩලය කැඳවලා මීටරේ දුරස තියාගන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා දෙන උපදෙස් පිළිපදින්න බෑ. ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ දේශපාලනික පක්ෂයක් ආණ්ඩුවක් පාට පක්ෂ නෙවෙයි රටක් ජාතියක් විදියට අපි ඒකරාශී වෙන්න ඕනේ. පවත්න ව්‍යසනය හමුවේ රටටත් ලෝකවාසීන්ටත් සුවය ප්‍රාර්ථනා කරමින් දේව මාතාවන්ට භාරවීමේ මෙහෙය තේවත්ත ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී පැවැත්වුණා. ඒ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. අද අපි එතුමිය ගාවට යන්නේ අපේ රට සහ මේ මුළු මිනිස් වර්ගයාම අපට එල්ල වී ඇති මේ මහා ව්‍යසනයෙන් බේරා ගන්නට. අද ලෝකයේ මේ සිදු වී තිබෙන ව්‍යසනය මනුෂ්‍යයාගේම ආත්මාර්ථකාමීත්වය තුළ සිදු වූ ව්‍යසනයක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. දෙවියන් වහන්සේ අපට ලස්සනට මවා දුන් ලෝකේ අපි අපිරිසිදු කරමින් පාපයෙන් සහ ආත්මාර්ථකාමීත්වයෙන් එය කිලිටු කරමින් අපි ඒ තුල ගෙනියන ජීවිතය නිසාද අපට මේ ව්‍යසනය සිදු වී ඇත්තේ කියලා අපේ හෘද සාක්ෂිය සෝදිසි කරන්නට මේ අවස්ථාවක් වෙනවා. කොරෝනා මර්ධනයට රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව හා සාර්ථකව මෙහෙයවීමට රජය සමත්ව ඇති බව මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අර ඉහළ රටවල් කියලා හිටපු රටවල් පවා තැති ගැන්විලා වෙවුලලා කඩා වැටෙමින් තියෙන සමහර තැන්වලදී මේ අර්බුදේ හමු රාජ්‍ය ඇතුලේ මෙහෙම අර පොදු පහසුකම් අකණ්ඩව කැඩෙන්නේ නැතුව ගෙනියන්න විශාල මැදිහත් වීමක් කරනවා. ඒක තමයි පරිපාලන යාන්ත්‍රණයේ එහෙම පිටින්ම ශක්තිමත්ව මේකට මෙහෙවලා තියෙනවා. ඉතින් රාජ්‍යයේ පැත්තෙන් ඒ වගේම ඉතාම හොඳට ඉටු කරලා තියෙනවා. මේ සමාජ මාධ්‍ය ඇතුළේ වැඩ කරන දරුවන්ගෙන් මම ඉල්ලන්නේ සල්වැසියායි මායි අතර තියෙන සම්බන්ධතාවයට මේක හානියක් කරගත යුතු නෑ. මේක තමයි රටක් විදිහට අපි කර යුතු දේ. දිවයින පුරා ඉදිරි නීතිය ක්‍රියාත්මකවද අද දිනේද අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ බෙදා හැරීම අකණ්ඩව සිදු වුණා. එම වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි ඊට අදාළ අංශ පියවරගෙන ඇත්තේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ ජනතාවගේ ඖෂධ අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩසටහනක් රජය ක්‍රියාවට නැංගුවා. ඒ අනුව නිවෙස් වෙතම ඖෂධ තොග ගෙනවිත් භාර දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ සහාය මතයි. රජයේ රෝහල්වල සායනයන්හි ලියාපදිංචි වී සිටින රෝගීන්ට මෙන්ම සෙසු පිරිස් වෙතද ඖෂධ ලබා දීම බාධාවකින් තොරව සිදු කිරීමටයි ඒ අනුව පියවරගෙන ඇත්තේ. මේ අතර විශ්‍රාම වැටුප් ලබා දීම සිදු කෙරෙන බැවින් විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයින පුරා ඔසුසැල් දින 3ක කාලයක් විවෘත කර තැබීමට පියවර ගත්තා. ඊයේ මෙන්ම අද දිනේද විශ්‍රාමිකයින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඖෂධ වෙළඳසැල් අසල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. ඒ සෞඛ්‍ය අංශ නිකුත් කළ උපදෙස් නිසි පරිදි පිළිපදිමින් දිවයිනේ රෝහල්වල සායනයන්හි ලියාපදිංචි වී ඇති රෝගීන්ට ඖෂධ පාර්සල් මගින් යොමු කිරීම තවදුරටත් සිදුවනවා. අද දිනේද බොහෝ ප්‍රදේශවල ඒ අයුරින් ඖෂධ බෙදා හැරීම සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙළද බාධාවකින් තොරව සිදුවනවා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන මේ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමටයි පියවරගෙන ඇත්තේ. දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබෙමින් පවතිනවා.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද ප්‍රමාණවත් මාළු තොග ලැබෙමින් පවතින අතර මාළු මිලෙහිද යම් අඩුවක් දක්නට ලැබෙන බවයි වෙළඳුන් පවසන්නේ. ගෑස් ඇතුළු අනෙකුත් සියලු භාණ්ඩ නිවසේ සිටම මිලදී ගැනීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ බෙහෙවින් සාර්ථක වී තිබීමද ජනතාවගේ පැසසුමට ලක්ව තිබෙනවා. දුෂ්කර පළාත්වල ජනතාවට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා රාජ්‍ය නොවන ආයතන හරහාද සිදුවන අයුරු දැකගත හැකි. සතුස ගබඩා සංකීර්ණයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇනවුම් කළ භාණ්ඩ නිසි පරිදි බෙදා හැරීම සිදුවන්නේ ද යන්න පිළිබඳ අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් GKSL රාජදාස මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. ලේකම්වරයා ඇතුළු පිරිසක් එම කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සොයා බැලුවා. දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරුත් එක්ක සාකච්ඡා කරගෙන ඒ කොට්ටාෂවල මහජනයාට එදා දීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුග අපෙන් ඇනවුම් කළා තියෙනවා. මේක අපි සතුස ආහාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කමිටුවක් හැටියට මේ කටයුත්තේ නියුක්ත වෙලා ඉන්නවා. සතුස විසින් මේ භාණ්ඩ මිලදී ගන්න දිස්ත්‍රික් ලේකම්වරු අරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා මේ බඩු බෙදා හරිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාරිභෝගිකයන් අතර පත් කිරීම තමයි අපේ අරමුණ. සාහන මිලට නියමිත ප්‍රමිතියෙන් යුක්ත ආහාර ද්‍රව්‍ය එයට ලැබෙන්න සැලසීම තමයි අපේ අරමුණ උනේ. බඩු නිකුත් කිරීමෙන් පවතිනවා. ඒ අයට අපි දැනුම් දීලා තියෙන වෙලාවට මෙතනට වාහනය එවනවා. ඒ වාහනයට අපි බඩු ලබා දෙනවා. මේ කණ්ඩායමක් ඇතුළු කරලා එක කමිටුවක් හදලා තියෙනවා. ඒ කමිටුවමගින් මේ ක්‍රියාත්මක කරනවා. महजन सौख्य परीक्षकवरुणे गेटलू इदिरिपत्कल अवस्थावेदीम विसदुम लबादीमट सौख्यमात्य पवित्रा वन्यराज्जी महात्म्य पियवर गत्ता महजन सौख्य परीक्षकवरुण मुहुणदेन गेटलू संबंधेन पसुगे 29 वनदा अमात्यवरिय सह वृत्तीय समिति नियोजितयन अतर विशेष साकच्छावक् पयत्तुना एहिदी मेम निर्धारिंट अवश्य पहासुकम् वेडि करन लेस अमात्यवरिय अदाल अंशवलट उपदेस लबा दुन्ना ईये रात्रियेदीद महजन सौख्य परीक्षकवरुणगे संगमे निर्धारण समग साकच्छावक् पयत्तुना ए सौख्य अमात्यांशयेदी अमात्यवरिय वेत पौद्गलिकव लबी तिबु दैत्सेदीमट योदा गन्ना विष बीजनाशक बोतल 4000क पमन एम संगमेट लबा दीमट अमात्य पवित्र වන්නරච්චි මහත්මිය කටයුතු කළා. තවත් පහසුකම් රසක් ලබා දීමටද මෙහිදී පියවර ගැනුණා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපමත මුදා හැරුණා. මිග්යානා ගනුදෙනුවට අදාළ සැකකරුවෙකු ලෙස චෝදනා එල්ල වී තිබූ උදයංග වීරතුංග මහතා අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඔහු දැඩි අපකොන්දේසි මත මුදා හැරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ. ඒ අනුව රුපියල් ලක්ෂ 500ක ශරීර අප දෙකක් සහ රුපියල් ලක්ෂ 25ක මුදල් අපයක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය නියෝග කළා. පවත්නා තත්ත්වය සැලකිලට ගනිමින් මුදල් අප ඉදිරි දිනක තැන්පත් කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. කොරෝනා වෛරස් හේතුවෙන් රට තුල පවත්නා තත්ත්වය මත උදයංග වීරතුංග මහතා අධිකරණ ඉදිරිපත් නොකරනු අතර සුවිශේෂී තත්ත්වයන් සැලකිලට ගනිමින් සැකකරුට අප ලබා දෙන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලා අධිකරණය මෙලෙස අප ලබා දීමේ නියෝගය නිකුත් කළා. උදයංග වීරතුංග මහතාගේ සහ අපකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ. ස්වාධීන රූපණි සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. www.ipnnews.lk